මුතු අරුසාවේ. එහෙනම් මං එයාව මැරි කරන්න. ඒක ඔයා කැමැත්ත. ඉතින් ඔයා කැමතිද කියන්න? මට කැමතිෙන් පුළුවන්ද? බය වෙන්න එපා. මං ඔයාගේ. ඇත්තටම දැන් මොකද්ද වෙන්නේ? අපේ ඩැඩීගේ හොඳම යාළුවෙක් තමයි සිරිල් අංකල්. එයා පසුදුගෙන අපේ ඩැඩීට යෝජනාවක් දාලා. අපේ මමී නම් අත උඩින් කැමති. ඩැඩී නම් තාම කැමැත්ත දීලා නැහැ. දැන් ඔයා මොකද කරන්නද? මං මේ වෙලාවේ පසුදුර කැමති වෙනවා. හැබැයි ඔයා අප්සෙට් ගන්න එපා. ඊට පස්සේ මම හිමින් සැරේ පසුදුට ඔයා ගැන කියනවා. එතකොට පස්සේ මං ගැන ඔයා ගෙදරට කියයි. නැහැ නැහැ. මං එහෙම වෙන්නේ නැති වෙන්න වැඩේ කරන්නම්කෝ. මං ගැන ඩැඩී දැනගත්තොත් එදාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි ආදරය කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක් වෙනවා. තාම කවුරුත් දන්නේ නැහනේ. ඉස්සරහටත් අපි ඒ වගේම ඉමු. එක වෙලාවකට මට බයත් හිතුණා නේද? ශාම්, ඔයා බය වෙන්න එපා. කවුරු මොන දේ කිව්වත් මට ඔනතු ජීවත් වෙන්න බෑ. හෙලෝ පසිඳු, මං තාරුකා. තාරුකා, මං කෝල් කරා. ශසිනි තාත්තා කිව්වා ශසිනි කොළඹ ගියා කියලා. ඔව්, අපිට ඒක ආරංචි වුණා. ඒකයි මං ඔයාට කෝල් කරේ. ශසිනි ගියා කොළඹ රස්සාවට. දැන් ඉන්නේ එයාගේ නංගි නෙළුම්. ආහහහ. ඉතින් කියන්න තාරුකා, වාර කොහොමද? වරදක් නෑ පසිඳු. මට ඔය හැමදෙස්සෙම මතක් වෙනවා තාරුකා. මටත් එහෙමයි පසිඳු. මම ඊයේ හීනෙන් දැක්කා ඔයා මෙහාට ඇවිත් ඉන්නවා. මං තාරුකා බලන්න එන්නද? ඔයාට කරදරයක් නැත්තම් එන්න. ඔයාගේ තාත්තලා මාව බැනලා පන්නගෙන ඉඳන්නේ නේ? නැහැ පසිඳු. අපි තාත්තාව තීරුම් ගත්තනේ. එතකොට අර බණ්ඩාර එයා දැන් කොහොමද? එයාත් ඔයා තේරුම් අරන් ඉන්නේ. ඔයා එනකන් ඉන්නේ සමාව ගන්න. එනම ළඟදි මෙන්න. මේ ඔයාට කෝල් කරන්න එහෙම ඕන වුණොත් ඔයා මෙහාට කතා කරලා නෙළුම්ට කතා කරන්න. බැරි වෙලාවත් නෙළුම්ගේ තාත්තා ෆෝන් එක ආන්සර් කරොත් ඔයා කියන්නේ නෙළුම්ගේ යාළුවෙක් කියලා. මොකද නෙළුමුත් තා කොළඹ ඉඳලානේ. හරි තාරුකා, මම එහෙම කියන්න. ඔයාට බුදුසරණයි. ආටත් බුදුසරණයි.
ගුණපාල මොකද? මෑ මොකුත් නෑ. තාරු කාලේ අම්ම රට යන්න හදනවා කියලා මටත් ආරංචි. උමේ යාට රට යන්න හිතිලා. ඉතින් මොකද ගුණපාල? මේ රටේ ගෑනු කොච්චර රට යනවා? ගුණපාලට ඉතින් වෙන් වෙන එක දුකක් තමයි. හැබැයි ඉතින් වෙන් වෙන්නේ ඇයි කියලා හිතලා හිත හදාගන්න බලා. අද මෙහි ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන්ද? ගුණපාලට හරියම රස්සාවක් තියෙනවද? දවසක් රස්සාව කරනවා දවසක් නෑ. ඔන්න රට යන්න දෙන්න. ගුණපාල හිත හදාගන්න බලා. නන්නාඳුරණ රටකට ගිහිල්ලා මේ ගෑණි මොනව කරන්නද? දැන් කවුද ඔය රට යවන්නේ? අර චාලට්ටක්ක වැඩ කරන ඒජන්සියනේ. එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැනේ. චාලට්ටක්ක මේ ගමේ කී දෙනෙක් රට යවුවත් ඔය අසාගේට කට්ටියම ඉන්නේ. ගුණපාල ඔය ප්‍රශ්න සේරම අමතක කරලා ගුණපාල මෝලේ වැටෙන්න. එතකොට හරිනේ. බලමු. බලමු නෙමෙයි, මං කාටත් නොදෙන ගාණක් දෙන්න. මං ඒ ගැන තව හිතන්න ඕනේ. මං යන්නේ පැත්තේ. යා. මං ගේ ළඟින් ඇරලන්න. නෑ මිරිල් මහත්තයා යන්න. මම මෙතන ටිකක් ඉඳලා එන්න. එළම යලු. ගුණපාල. කිසි දෙයකට කනගාටු වෙන්න එපා. ඕන දෙයක් තිබුණොත් මට කියන්න. මම බලාගන්න. යනවා. මොනිකා ඔව් කතා කරගෙන අපි දුවත් එක ටිකක් කතා කරමු. එන්න ගියලු. විලාශක යන මට තේරුම් ගන්න බැරි චරිතයක්ද? පසිඳු, අමාරුවෙන් හරි නිරාශාව පසිඳුරු තේරුම් ගන්න වෙනවා. ඒයි ඒ කියලා මගෙන් අහන්නේ? ඒ දන්නේ නැද්ද? අසල කියන්නේ මට නිරාශාව ප්‍රොපෝස් කරන්න හදන කතාවද? හදනවා කියන කතාව නෙවෙයි පසිඳු. ඒක එහෙම වෙනවා. මට තේරෙන්නේ අසල ඇයි මේ අපේ තාත්තලට මේක තේරුම් ගන්න බැරි කියලා. ඇයි මට මගේ පාඩු ඉන්න දෙන්නේ නැත්තේ? අසල පොඩ්ඩක් ඒගොල්ලන් තේරුම් කළා දෙන්න මේක. හරි. මට පුළුවන් ඒගොල්ලෝ තේරුම් කළා දෙන්න. හැබැයි පසිඳු එක කොන්දේසියක් උඩ. ඒ මොකද්ද? මෙහෙමයි. පසිඳු නිරාශාව ප්‍රතික්ෂේප කරන්නේ තාරුකා ගැන අදහසක් ඇති වෙලා නම් මට ඒක කරන්න බෑ. අසේල මාව පොඩ්ඩක් තේරුම් ගනින්. තාරුකා කියන්නේ අහිංසක කෙල්ලෙක්. ඒ වගේ කෙනෙක්ව මට ගැලපෙන්නේ නැහැ කියන්නේ මොකද්ද පදනම? එළම දුප්පත් නිසා. දුප්පත්තනකින් අහිංසක ගතිපැතුම් තියෙන කෙල්ලෙක් අපේ වගේ ෆැමිලියෙන් කසාද බැඳගත්තු මොකක්ද ඒකේ තියෙන වැරද්ද? මට අන්න එකට සාධාරණ හේතුවක් දෙන්න කියන්නේ.
මුතු වරුසා නිරාශ. අපිට පුංචි යෝජනාවක් ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකා ලෑගෙද. ඒ මොකද්ද ඩැඩි? මං හිතුවේ දූ මේ ගැන දන්නව ඇති කියලා. ඉතින් ඩැඩි කියන්නකෝ. ශ්‍රී ලංකාවේ පුතා පසිදු ගැන. පසිදු ගැන දූ මොනවද හිතන්නේ? ඒ I think හොඳ කෙනෙක්. එහෙම තමයි මම නම් හිතන්නේ. අපි කැමති ඔය දෙන්නව එකතු කරන්න. මමිල හිතනවද එයාව මට ගැලපෙනවා කියලා? ඒ දූට හිතෙන්නේ එහෙම නෙවෙයිද? එහෙනම් මට එයාව ටිකක් ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් දුවට පුළුවන් නේ පසින්දුව යාළුවෙක්ගේ ආශ්‍රය කරන්න. මම මීලා ඉතින් මට පර්මිෂන් දෙනවා නා. මම පසින්දුව ආශ්‍රය කළ බලන්න. දුව. මං පසින්දු ගැන හොඳට හොයලා බැලුවා. එයා මීට කලින් ආදරය කරපු කෙනෙක්. එයා ඇමරිකාවෙන් හිටපු ගර්ල් අයෝධ්‍යා. එයා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. එහෙනම් ඩැඩි එයා තාමත් අයෝධ්‍යගෙන හිටනව ඇති. මලවුන්ගේ ලෝකෙක හැමදාම ජීවත් වෙන්න බෑනේ. මං නම් හිතන්නේ දුවට ගැළපෙනම කෙනා තමයි පසින්දු. අනික ඉතින් අපි නොදන්න අයත් නෙමෙයිනේ. මට ටික දවසක් දෙන්න. මං උත්තරයක් දෙන්න. ඒකට කමක් නෑ දුව. මං විශ්වාස කරන්නම් දුව හොඳ තීරණයක් ගනී කියලා. මං දුවට බල කරන්නේ. ඔයාගේ කැමැත්තට මං ඉඩ දෙනවා.